සම थाචහवाල சු අතരගචතුදේවෙता සදধাම්මං முुනිරජස්ස सुුනතු සගමොහදัง धම්මසාවෙනකාලු ayaం බදතා धම්මසාවෙනකාලු ayaං බදතා धම්මසාවෙනකාලු aya බදత නමුතස්्य भගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්्य නමුතස්्य ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්्य ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස කුම්බූපමං කායමිමං විදිත්න්වා නගරූපමං චිත්හමිදංටපෙත්න්වා යෝධේතමාරං පඥවධන ජිතංචරක්හේ අනවේසනුසියාති සසර කතරින් එතරවෙනු කැමතිව දර්මශ්‍රවනය කරන ධර්ම ශ්‍රවනාභිලාසී ශ්‍රද්ධාවන්ත පින්වත්නී දැන් මේ වෙලාව තුළ හැම දෙනාම සූදානං වෙන්නේ සතියේ සෑම දිනයකම උදෑසන මේ වෙලාවට මෙත් සඳහම් විකාශය ඔස්සේ විකාශනය කරනු ලබන සජීවී ධර්මදේශනාමාලාවේ අද දවසට මේ මොහොතට නියමිත්ත ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්නයි. විශේෂයෙන් ඒ සඳහාද තමන්ගේ පුුණ්‍යවන්ත දායකත්වය අරගෙන්ෙන කටයුතු සිද්ධ කරන්නේ, පිKේ සනත්ප්‍රියන්තද සිල්වා මහත්මා බිරිඳ සහදූදරුවන් සචින්තද සිල්වාඇතුළු පවුලේ පින්වත් සියලු දෙනාමත් සුමනාවති සිල්වා මෑනිියන්නඇතුළු මේ පින්වත් පිරිස විසිනුයි. ඉතින් ඒ අයගේ අරමුණ බලාපොරොත්තු පු්‍යාණුමෝදනාවන් සිද්ධ කිරීම මේ ධර්මදේශනාව අවසානයේදී සිදුකරන්නට මා බලාපොරොත්තු වෙමින් වැඩි ඉඩකඩක් මේ දේශනාවට වෙන්කරවා ගැනීමේ අරමුණින් සූදානං වෙන්නේ මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නයි. වෙනදා වගේම අද දවසිත් මේ උදෑසන කාලේම සන්තහානයේ තුළපින්වත් ඔබේ අධිෂ්ඨානයක් ඇති කරගන්න. අදදවසිත් මාමේ ශ්‍රවණය කරන ධර්මානු සාසනාව නිවන් මගතුළ ආවරණ ධර්ම හැටියට පවතින, කාමච්චන්ද ව්‍යාපාද ආදී පංචනීවරණ ධර්ම යටපත්වීම පිණසන්. බෝධිපාක්ෂික ධර්ම වැඩීම පිණසත්න් ගිනිගෙන දැවෙන මේ ලෝකයතුළ නිවිල සිසිල්වෙච්ච ජීවිතයක් හදාගෙන මේ ජීවිතයතුළම නිවී සැනසෙන්නටත්න් මේ උතුම් දේශනාව උපකාරයක්මවේවා කියන උදාර අධිෂ්ඨාන ප්‍රාර්ථනාවෙන් ධර්මගෞරවය උපදවාගෙන ධරමශ්‍රවනය කරන්න සූදානං වෙමු. පින්වත්න ඔබට මටත් කවදාකහරි මේ සංසාර දුකෙන් අත්මි දෙන්නට නං. සංසාර දුකෙන් ගැලවෙන්ට නං තියන එකක්ම ක්‍රමවේදය තමයි, භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය. ඒ සද්ධර්මයෙන්ම මයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඔබෙත් මගිත් මේ සංසාරගමනට නවාතැනක් නැත්තං නැවැත්මක් හදන්න. ඒ සද්ධර්මයට මයි පුළුවන්කම තියෙන්නේ ලෝක සත්වයාගේ ජරාමරණ දුක, සංසිඳුවන්න දුරු කරන්න නැති කරන්න. එනිසා මේමොහොත තුළත් පින්වත් ඔබ හැම කෙනෙක්ම මේ දේශනාවන් වටා එකතු වෙන්නේම පින්වත්නී ධර්මය අහල ධර්මයයි ගෙනගෙන ඒ ධර්මය ප්‍රායෝගිකව තමතමන්ගේ ජීවිතවලට ගලපමින් අහන ඉගනගන්න ධරමය ක්‍රියාත්මක කරමින් මේ ජීවිතය තුළම මේ බුද්ධ ශාසනය තුළම ඒ අමාශාන්තිය ශාක්ෂාත්කරගන්නටයි. ඒ අමාස්ුවය විඳින්නටයි. ඒ උදාර ප්‍රාර්ථනාව ඔබ තුළ තියෙනවාය කියල කියන්නේම පින්වත්නේ, ඔබ ඒ අමා දොරටුව ළඟටාවා කියනෙ එකයි. සැබැවින්ම ශ්‍රාවකයකුට මේ ධර්මය අහන්න තියෙන කැමැත්ත, මේ ධර්මය වටා එකතු වෙන්න තියන කැමැත්ත, නැත්තං කුසලය කෙරෙහි දක්වන චන්දය. මේ සියල්ලම ගොඩනැගෙනවාය කියල කියන්නේම පින්වත්නේ. ඔබ හැම කෙනෙක් මාමා දුරළඟට ප්‍රවේශ වනා කියනෙ එකයි. එනිසා අපි හැම කෙනෙක්කුගේෙම අරමුණ වෙන්නත් ඕන මේ ජීවිතය තුළ මේ බුද්ධසාාසනය තුළම අපි හැම කෙනෙක්කුගේෙම ඒකායන අරමුණ ශක්ෂාත් කරන්න. ධරමය කියල කියන්නේම පින්වත්නී, සත්වයන්ගේ දුක නැතිකරන එකටයි. ඊළඟට සත්ත්වයන්ගේ දුක නැති කරල දුඛහදෝමනස්සං අත්තංගමාය දුඛදෝමනස්ස අත්තංගමාය දුක්දොම්නස් දුරු කිරීම සඳහා දුක්කදෝමනස්සං අත්ථගමාය ඥායස්ස අධිගමාය දේශනාවක අවසානයේදී අපි හැම කෙනෙකුටම ධර්මශ්‍රවනය කරන ශ්‍රාවකයෙක් හැටියට ඥානය ඉපදෙන් ඕන ඥානය වැඩෙන් ඕන. පිනොත්නි භාගගිවතුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ දුකනැති කරල් දෝමනස්සයන් ප්‍රහාණයට පත්කරල සන්තහානයේ පාරිසුද්ධ භාවයට පත්කරගෙන සියල්ල කෙරෙහි අනිත්‍ය වසයෙන් දුක්වසයෙන් අනාත්ම වසයෙන් දකින්න මෙන්නමී ත්‍රිලක්ෂණය දකින ඥානය උපදවාගැනීම පිණිසමයි භාග්‍යවතුන් වහන්සේගේ සද්ධරමය අපිට උපකාරවෙන්නේ එහෙ නැතුව තාවකාලිකව බනහල මේ මොහොත තුළ සැනසිල්ල ලබන්න නෙවෙයි. දැන් මේමොො පුංචි වෙලාවකට සැනසෙන්න්න ඕනනං ඔබට කවියක් ඇහුවත් සමහර වෙලාවට ඔබේහිත නිවිල යන්න පුළුවන්. සමහර වෙලාවට බුදුගුණ ගීතයක් ඇහුවත් මේ මොහොත තුළ පුංචි වෙලාවකට ඔබේහිත නිවිල යන්න පුළුවන් කවියකටත් ඒ තාවකා නි සුළු මොහොතක් තුළ නිවීම ඇති කරන්න පුළුවන්. ගීතයකටත් පුළුවන් හැබැයි පින්වත්න, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මේ මොහොත තුළ තාවකාලිකව ඇතිවෙලා නැතිවෙලා යන නිවීමකට එහා ගිය. සධතනික නිවීමක් උදෙසා නං, අපේ ඥානය මොනතරං දියුණු වෙන්න ඕනද වැඩි දියුණු වෙන්න දෝන කියලා ධරමානුකූලව අපි කල්පනා කරල බැලුවොත්. හේතුම් පටිච්ච සම්බූතං හේතු භංගා නිරුද්ජති. දුක හටගත්තේම ඔබමාවිදින දුක හටගන්නේම හේතුූන්ගෙන් නං අන්න ඒ දුක හටගන්න හේතු නිරුද්ධ කිරීමෙන්. දුකනැතිවෙලා යන්නේ යම්සේද. අන්න ඒ හේතුූන් දුරුකරන්න ප්‍රහාණය කරන්න නැතිකරන්න පින්වත්න පුළුවන් තරං අනිත්‍ය දුක්කානාත්ම කියන ත්‍රිලක්ෂණය දකින වටහාගන්න පුළුවන් නිවැරදි ප්‍රඥාවක් ශ්‍රාවකයන් තුළගුඩනගාගන්න එකයි. දේශනාවක සැබෑම ප්‍රතිඵලය බවට පත්වෙන්නේ. එනිසා වැඇතු හැම කෙනෙක් මුත්සාහවන්ත වෙන්නත් ඕන සෑම දේශනාවකම සැබෑහරය තමතමන්ගේ ජීවිතවලට අරගන්නටයි. අන් කවර හේතුවක් නිසාවත් නෙමේ. මේ සම්මතේ තුළ තාවකාලිකව, සැනසිල්ලක් ලබන්නටමමනෙවෙයි ඊට එහාගිය භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළ මැනවින් පෙන්නලා දුන්න කිසි තැනක නොවැලෙන කිසි තැනක නොගැටෙන ඒ උතුම් අමාසුවයක් දක්වා යන්නට අපි අපේ ජීවිතය තුළ පින්වත්නී ධර්මය නැමති පහන්සිලදල්වා ගන්න උත්සාහවන්තවෙන්න ඕන. කාටහරි ඕනකමක් තියෙනවනං අන්දකාරයක් දුරු කරන්න නැති කරන්න. අඳුර නැති කරන්න අඳුර ප්‍රහාණය කරන්න පුළුවන් කමතියෙන්න්නේම ආලෝකය තුළින්ම පමණයි. පින්වත්න ජරාමරණවලට පැටලි පැටලි, ඉමක්කොුණක් නැතිමේ සංසාරගමන තුළ ඔබාපි හැම කෙනෙක්ම යන්නේ. අපි හැම කෙනෙකුගේම ජීවිතය, ප්‍රඥාව නැමතියාලෝකයෙන්ආලෝකමත් කරගත්තෙ නැති නිසා.ඒ නිසා අපි හැම කෙනෙකුගේම මේ උත්සාහය මේ අරගන්න ප්‍රයත්නය මේ ජීවිතය තුළ නිවීම දක්වාම ඇති කරගන්න නිවැරදි අවබෝධයක් කරා යන්නටම අරගන්න උත්සාහයක් බවට පත්වෙන්නත් ඕන. ඉතින් ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි හැම කෙනෙක් මද දේශනාවේ මාතෘකාව පැත්තට අවධානය යොමු කරමු. පින්වත්න මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කරන්නේම ඔයතු හැම කෙනෙකුටම හුරුපුරුදු කතාවක්. ඒ තමයි? කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සිද්ධ කරන්න භාග්‍යවතුන් වහන්සේට නැත්තන් උන්වහන්සටේ දේශනාව සිද්ධ කරන්න සකස්සුන පසුබිම. ඉතාම කෙටියෙන්න්නේ කතාවට අපි කාලේ ගන්නේ නැත්තුව මෙ ධර්ම කරුණුටික විස්තර කරගන්න ඕන නිසා ඉතාම කෙටියෙන්න්නේ කතාව සිහිපත් කර ගත්තුත් අවබෝධයට ඔබේ දැනුමට වටිනවා. එක ගොඩාක් වැදගත්වේ. ඔයත්තු දන්නවනේ පන්සීයක් ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟ මනාව ගුණදහම් ධර්මය ප්‍රගුණ කරල බනභාවනාවන් සඳහා කමටහන් අරගෙන පන්සීයක් ස්වාමින් වහන්සේලා ධර්මය සඳහන් කරලා තියෙන පින්වත්නි යොදුන් සීයක් විතර දුර. සැවැත්නුවර ඉඳල එක්තරා විශාල ගමකට සංකීරණ ප්‍රදේශයකට වැඩම කරනවා. ඒ වැඩම කරපු වෙලාවේ ඒ ගමේහිටපු බොහෝමයක් දෙනා ස්වාමීන් වහන්සේලාට පැහැදිලා දන්පැන් පූජාවන් සිද්ධ කරලා, කුමක් සඳහාද ඔබෝහන්සේලා මෙහි වැඩම කළේ කියල විම ස්වහාම ස්වාමීන් වහන්සේලාගේ පිළිතුර වනේ බෞුන් වැඩීම සඳහාය කියනෙ එකයි. ඉර්පසිමේ ගමයින්න පිරිසත් මේ ස්වාමීන් වහන්සේලාට උදහු කලාා. ත්‍රත්‍ය පහසුකම් සලසලදීල ඒ අවට තියන මහා විශාල කැලයක්. බෞන්වැඩීමට සුදුසු පරිසරයක් පෙන්නවා. ඒ වෙලාවෙ තමයි පින්වත්න, සිල්ගුණයෙන් නුසස් මේ ස්වාමීන් වහන්සේලා බිම හිඳගෙන, භණභාවනා කරනකුට ඒ ඒ ගස්වලට රුක්ෂයන්වලට අධිගෘහිතවෙන්න දෙවිවරු කල්පනා කළේ මුන්වහන්සේලා බිම වැඩඉන්නකොට, අපිටමි උඩකට වෙලා ඉන්න සුදු සුනැහැ. ඉති ඒ නිසා මුන්වහන්සේලාව මෙතනින් ඉවත් කරන්න ඕන කියල තමයි අරෝ බාහල තියෙන විදිහට නොේකාකාරේ කරද හිරි උන්වහන්සේලාව බිය ගන්නවන්න. උණහන්සේලාගේ හිත කලබන්න. තමන් ආපු අරමුණ අතහැරලදාල ආපහු පිටත් කරන්න ඕන කිය අරමුණින් තමයි නොයෙක් ආකාරයෙන් කරදරවිපත් උන්වහන්සේලාගේ බිහිතිය සඳහා ඇති කළේ. ඉතින් ඒවෙලාවේ තමයි ආපහු භාග්‍යතුන් වහන්සේ ළඟට භාග්‍යතුන් වහන්සේ අන්නඒ මුහොත උපයෝගි කරගෙන තමයි මෙත්වැඩීමී තියෙන ආනිසංස විස්තර කරලා පින්වත්ති මෙන්න මේ ගාතාපාටය දේශනා කළේ. මෙන්න සිදුවේ මුල් කරගෙන. කුම්භහූප මංකාය මිමං විදිත්වා නගරූප මං චිත්ත මිදන්ටපෙත්වා. භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළා පින්වුවත් මහනෙනී මේ හරීරේහි ස්වභාවය නිවැරදිව තේරුම් ගන්න. පින්වති මේක ටිකක් ගැඹුරු කාරණාවක් වත් හැම කෙනෙක්ටම වැටහෙන විදිහට තේරුම්ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කරලා දෙන්න තමයි මේ උත්සාහය සූදානම දැන් මේ කය පිළිබඳව අපි නිතර නිතර මෙනෙහි කරන එකට මේ කයහි ස්වභාවේ නිතර නිතර අනුපස්සනය කරන එකට කියනවා කාය ගතා සතිය වඩනවා කියලා මක් වඩනවා කියද කියන්නේ කායගතා සතිය වඩනෝ මේ සරීරයහි තියන ස්වභභාවේ මෙනෙහි කරන එක එතවට මේ සරීරය කියන එක නැත්තන් මේ කය කියන එක භාග්‍යතුන් වහන්ස විවිධ තැන්වලදි උපමාවට ලක් කරපු අවස්ථහවල් තියනෝ එකක් තමයි කුම්භූපමං කාය මිමං විදිත්වා පවුවත් මහනනි මේ කය හරියට මැටිකලයක් වගේ එකයන්න පෙන්වත්න ඔබේ සරීරය මගේ සරීරය එක අවස්ථාවකද උන්වහන්සේ පෙන්නනවා පින්වත් මහනනි මේ කය හරියට සරීරය හරියට මැටිකලයක් වගේ මැටිකලයක් කිය කියලා මේක උපමා කරන්නේ මේ කයිහි ස්ථහිීර භවක් නෑ කියන එක. එ ඔබට වඩාත්ම තේරුම් ගන්න පින්වත්න දහමින්ම මම පුංචි නිෙදසුනක් පෙන්නල දෙන්නම්. දවසක් උන්වහන්සේ ගංගානම් නදිය දැ මේ කාලෙහෙම උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ ජීවමානවම වැඩඉන්න කාලේ ගංගානම් නදිය ආශ්‍රිතව, ආශ්‍රය කරගෙන ඇසුරු කරගෙන මිනිසුන්ගේ ක්‍රියාකලාපය මොනවිදිහටද පැවතුනේ. බලන්න පින්වත්නී අදටත් ඉන්දිියාවේ ඒ විදිහටම ඔබ දකිින් නැති කොරෝණා මරණෙහෙම සමහර මිනිස්සු ගිහිල්ල ගංගානම් නදයට වීසි කරලදානෝ. දැ මේ කාලෙ ඔඇත් අන්ගේ නෙත ගැටෙන දසුන්. සමහර වෙලාවට බුද්ධ කාලයඋනත් එහෙමයි. ඉතින් දවස පින්වත්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ගංගානම් නදීයේෙහි නදීතෙරට වැඩම කරපු වෙලාවේ උහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා විමසනවා. පින්වත් මහනනිි මේ ගංගානම් නදයේහි පෙනපිද දිය බුබුලු හටගන්න යම්සේද. යම් කෙනෙක් පින්වත් මහනෙෙනී මේ ගඟෙහි හටගන්න පෙනපිඩු ටික ඇස් ඇති කෙනෙක් මේක දකිනෝ. ඇස්සති කෙනෙක් මේ පෙනපිඩු දැක්කහාම ඒකෙනා මොකද කරන්නේ පින්වත් මහනිනි මේ පෙනපිඩු පිළිබඳව බලනෝ. නැවත නැවත හොඳට පරීක්ෂා කරල බලනෝ. පින්වත් මහනෙනේ මේ පෙනපිඩු ටික දිහා බලාගෙන ඉන්න මේ ඇස් ඇැති මිනිසා අවසානයේදී තේරුම්ගන්න යමක් තියෙනවා මොකදදේ පෙනපිඩු කියල කියන්නේ හටගෙන නැතිවෙලා යන එකක් ඊළඟට මේ පෙනපිඩු ස්ථීරව පවතින්නේ නෑ මොකදද වෙන්නේ කාාවකාලිකවි තාම ඉක්මණින් නැසිල යනෝ විනාස වෙනවා එයා ගැඹුරිින් මේ ගැන තිගක් හිතන්න ගත්තොත් විමර්සණය කරන්න ගත්තොත් අන්න එයාට තේරෙනවා වැටහෙනවා මේ පෙනපිඩුවල ඇති දෙයක් නෑ සූ්‍යයයි හිස් කියල තේරුම්ගන්නවා උවහන්සේ මේකම පින්වත්ති මේ කය පිළිබඳව දකින විදිහට ධර්මයට ගලපල තියනවා. එ හොමද පින්වත් මහනෙනී මෙන්න මේ කය පිළිබඳව අනුපස්සනය කරන ශ්‍රාවකයෙක් තමන්ගේ කයත් බාහිරිින් තියෙන රූපත් නැත්තං බාහිර කයක් එහමත් නැත්තං අතීතයේ තමන් දැක්ක තමන්ගේ මනසේ ඇඳබැද තබාගත්ත යම් ලස්සන රූපයක්. මෙන්න මේ රූපය පිළිබඳව දකිනකොට මෙනෙහි කරනකොට කල්පනා කරනකොට එයාට වැටහෙනවා පෙනපිඩ හට අරගෙන ටික වෙලාවකින් නැති වෙලා යනෝ වගේ. මේ කායත ඉතාමශෂණයකින් නැතිවෙලා යන්න පුළුවන් එකක්. ඒකනේ භාගතු හසේ අවධාරණය කරන්නේ කුම්බූපහමං කායමිමං විදිත්වා කියලා මේ කය හරියට මැටි කලයක් වගේ. දෙන් හොදට මේ කය පිළිබඳව අනුපස්සනය කරන ශ්‍රාවකයකුට අනිත්‍ය දුක්ක අනාත්ම වසයෙන් දහම්ඇසි විවර කරගන්න වීරි වඩන ශ්‍රාවකයකන් තමන්ගේ කය පිළිබඳවත් තමන්ගේ හිතේ ඇදබෙඳ තබාගත්ත රූපයක් පිළිබඳවහෝ අතීතේ දැක්කරූපයක් හෝ බාහිරිං තියෙන රූපයක් පිළිබඳ බහරි හොඳට විමසිල්ලෙන් බලනකොටයාට තේරෙනවා. මේ සරීරයේ ස්වභාවේ තමයි. නවදොරටුවකින්ම කෙල සෙම සොටු අසුචි ආදී වසයෙන්, මේ නවදොරටුවකින් ම සුචි පිටවෙන සරීරකූඩුවක් තමයි මේ තියෙන්න්නේ. පින්වත්න මෙතනදිම මං ඔබට පුංචි පැහැදිලි කිරීමක් කරනො එක වඩාත් හොඳයි. හේතුව තමයි සමහර වෙලාවට ගිහි ජීවිතයක් ගත කරනකොට සමහාරය කියන ඔය අසුභහ වඩනයක එච්චර සුදුසු නැහැ කියලා. නේද සමහරය කියනවා ගිහිජීවිතය ගත කරනකොට ඔය අසුබේ ගැන කියන්න හොඳ නෑ. මේ සරීරේහිතියන පිළිකුල් බවමනෙහි කරන්න හොඳ නෑ. මේ සරීරේහිතියෙන් අස්තීර භවමනෙහි කරන්න හොඳ නෑ. ඒවා මෙනෙහි කරන්න ගිහාම සමහර වෙලාවට පවුල් ජීවිත පවාවුල් බවට පත්වෙනවායකිලස් සමහරයගේ යම් යම් මතිමතාන්තර තියෙනවා. පෙන්වත්නේ. ඔබ හොඳල්ට බලන්න ඔබට වඩා කය පිළිබඳව දකින වෛද්‍යවරු කොච්චර නංගින්නවාද. මේ සරීරය එක එක කොටස් කපල කොටල බලල ඒ ඒ කොටස් පිළිබඳව බලන කොච්චරණං වෛද්‍යවරු ඒව ගැ අලුතෙෙන් පරයේෂණ කරනයින්නෝද. දෑ ගොළු මේ සරීරයේ අසුබේ දකිින් නැද්ද. ඒගොලු මේ සරීරයේ පිළිකුල දකින්න නැද්ද දකිනෝ. දැන් ඒගොලු මේ සරීරයේ පිළිකුල දැක්කාය මේ සරීරයේ අසුභය දැක්කහාය කෙලා ඒගොල්ගේ ජීවිත කඩාගෙන වැටිෙන ස්වභාවයක් තියෙනවාද නෑ. පින්වත්නී? භාගයුතුන් වහන්සේ අවධාරණය කරන කරුණ අපි උඩිං පල්ලෙන් අතපත ගාල ගන්නවාට වඩා හොදට නිවැරදිම දේ තේරුම් ගන්නේ එකයි වටින්නේ. ඇයි භාගියුතුන් වහන්සේ මේ කය පෙළිබඳව කයෙහි ස්වභභාවය පිළිබඳව, අනිත්‍ය දුක්ක අනාත්ම වසේන අපිට බලන්න කලදේ. හොඳට හිතල බලන්න පින්වත්න්නේ. මේ සරීරයට නැත්තංමි කයට අපි ඇලෙන්න ඇලෙන ඇලෙනම සරීරයමුල් කරගෙන අපි යම් විඳින ආස්වාදයක් තියෙනවනම් දගරූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂාදී ප්‍රියමනාප තියෙනවනි අපි විඳින යම් යම් ආස්වාදයන්න අන්න ඒ ආස්වාදයට අපි ඕනවට වඩා ඇලෙන්නේ නෑ ඒ ආස්වාදයත් එක්ක ඊළඟට තියෙන ගත්ද. ආදීනව ගැන අපි හිතුව. දෙං ලෝකේර් මුලාවෙන තැන තමයි ලෝකයේ අසරණ වෙන තන තමයි, ලෝකයාට මේ යතහාර්ථය වැටහෙන්නේ නැති තැන තමයි පින්වත්න්නේ. ලෝකය හරිම ඉක්මනින් ආස්වාදය තුළ හිරවෙනවා. ඉතාම ඉක්මණින් මේ ආස්වාදයට මිනිස්සු කැමති අල්ලගන්න. තාමඉක්මණින් අල්ලගන්න. හැබැයි ආස්වාදයට පෙන්වත්න කැමති ලෝකය ආදීනව දකින්නේ නැති වුනොත්න් එයා කරන්නේ තාවකාලිකව සුවය සදන තාවකාලිකව තමන්ට සහනේ විඳීම පිණිස පවතින මෙන්න මේ ආස්වාදයට ඇලෙනෝ ආස්වාදයට ඇලෙනකොට ආදීනව මතුවෙනකොට යම් කෙනෙක්ට අන්න ආස්වාදහි ආදීනවයතේරුම් ගන්න බැරිවෙච්ච ශ්‍රාවකයා ආස්වාදේහි ඇලෙනව ආදීනවේහි ගැටෙන. හොදට පින්වත්ති මේ කියන කරුණු තේරුම් ගන්න බලන්න. එතකට භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරන දේ තමයි මේ කය පරිහරණය කරන්නප කයපෝෂණය කරන්න එපා කය ලස්සනට තියාගන්න එපා ඒ වගේ එකක් නෙවෙයි පෙන්වත්නි විශේෂයෙන්ම ගිහි ජීවිත ගත කරන ඔබට මේ කය සැරසවාය කය ලස්සනට පවත්වාගන්න එපාය මේවට විලෝනාලේප කරන්න එපා ආදී වශය නෙහෙම දහමක් බුදු දහමි කියන්නෑ. භාග්‍යවතුන් වහන්සගේ දේශනාව මිනිස්සු සෙන් පෞඩර් දානක නවත් අන්නවත්. මිනිස්සු ලස්සනට අඳින පලදින එක නවත් අන්නවත් නෙවෙයි. මොකක්ද. තාවකාලිකව සැපතක් සහනයක් සඳහා, ලෝකය හැමවෙලාවේම ඇලෙන්න්න ගැටෙන්න හදනකොට. භාගියතුන් වහන්සේ පෙන්නල දෙන්නේ. ඒ ඇලීම් ඒ ගැටීම් නිසා. නැවත නැවත මේ සංසාරී ඉපදිීපදි මැරිමැරියන්න සන්තහානේ තුළ යම් ක්ලේෂයන් හදාගන්නවද ඇතිකරගන්නවද. ඉළඟට ඔබේ සන්තහානය අපිරිසිදු කරගන්නවද. අන්න ඒ වැඩපිළිවලට නොයන්න මග තමයි භාග්‍යතුන් වහන්සි පෙන්නල දෙන්නේ. නැතුම් මේ සියල්ල එපාය කියන තැනනෙවෙයි. එතකොට යම් කෙනෙක් හොඳට මේ කය පිළිබඳව අනුපස්සනය කරනකොට මේ සරීරයහි නවදොරටුවකින්ම අසුබදේවල් දුගදදේවල් අප්‍රියදේවල්, අමනාපදේවල්, අස්ු වගේ දේවල් පිටවෙනවාය ඒ සඳහාය මේ නවදොරටු තියෙන්නේ කියල තේරුම් ගන්න ශ්‍රාවකයෙක්. හොඳට මේ කයපිළිබඳව ගැඹුරම් හිතන්න විමසන්න ගන්න ශ්‍රාවකයෙක් පින්වත්නි මේ කයෙහි ආදීනම දකිින් උත්සහවන්ත වෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ වගේ පරිශීලනය කරනකොට එ සූත්‍රය බොහෝමයක් වෙලාවටෝ ඇත්තුව අහන ශේෂයෙන් මේ කාල අහන සූත්‍රයක්. එසූත්‍රයේ දියවබට හම්බ වෙලා ඇති. භාග්‍යතුන් වහන්සේ මේ කයෙහි ස්වභභාවේ පිළිබඳව ආදීනෝ පිළිබඳව රූපයේහි පෙන්නලතියෙනවා. බහුදුක්හෝක හෝ අයංකායු බහු ආදීනොවෝ. පෙන්වත් මහනෙනී. මේ කය හරිම දුක්සහිත එකක්. මේකය හරීම දුක්සහගතය එකක් බොහෝ ආදීනවයන් තියනෝ. ඉති මස්මිංකායි විවිධාබාධහ උපද්ජන්ති. මෙන්න මේ කයෙහි විධ ආබාදහටගන්නවා. චක්කුරෝග සෝතරෝග ඔය වගේ තියන්නේෙ අන්න. එතකට මේකයිහි ස්භාාවේ තේරුම්ගන්නේ නැති ආදීනවය දකින්නේ නැති ශ්‍රාවකයා ආස්වාදේ තුළ ඇලෙනකොට අන්න ආදීනව එනකොට මකද්ද කරන්නේ. එයා හිත හදාගන්න අප හොසතෙක් වෙනවා. හිත හදාගන්න අදක්ෂ වෙනෝ පෙන්වත්නි ඔබ වගේම සරීරයේ ලස්සන කරන්න වෙහෙස වෙන ලස්සන කරලා ආලේප කරලා නොඒක් නොයෙක් විලාසිතාවන් කරගත්තා අය සමහර අයද මහරගම පිළිකාරෝහලට වෙලා ඉන්නවා. ඔබ වගේම කම්බුල් පාටකරපු සමහරයගේ සමහරක් කම්බුලේ පැත්තක් අයින් කරන්න වෙලා. සමහර මුණු විකෘති වෙලා සමහරවෙලාවට සමහරයගේ අවයවයන් මේ සරීරේ තියන අයින්කරල සමහර වෙලාවට ඒවාට වෙනවෙන දේවල් බද්ධ කරල තියෙනවා. දැ බලන්න අපි මේක සැපයි සාරයි සුභයි කියල මේක තුළ ඇලෙනකොට ආදීනවයන් දකින්නේ නෑ හැබැයි පින්වත්න්නේ. ආදීනවයන් නොදකිනකොටඒ ආදීනව විඳින්න, ආදීනව මතුවෙන්න ගන්නකොට ලෝකෙ අයතන කොච්චර දුකට වේදනාවකට සුසුමකට පත්වෙනවාද. ගැටීමකට පත්වෙනවාද. එනිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා නිවැරදිව මෙන්න මේ කයෙහි ස්ොභභාවය සංස්කහාරයන්ගේ ස්ොභභාවේ දකින්න. පෙන්වත් මහනෙනි හැමවෙලාවේම ඔබ, සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවේ දකින්න. අනිත්‍යභාවේ දකින්න කියල අවධහරණය කරන්නේ මේ කය කියල කියන්නේ නැසිලා වැනසිල තමන්ගේ වසගේ පවත්වගන්න බැරි දුකට අයිති දෙයක්. එනිසා පොළුවන් තරං අනිත්‍ය ධර්මය අනිත්‍ය භාවය වෙනස් වෙනවාය කියන එක පිළිබඳව හිතන්න වන. පින්වත්න අපිට මේින් නිවැරදි ප්‍රඥාව උපදවාගන්න බැරිවෙන්නේම අපි හැමවෙලාවේම නිත්‍යයි සුකයි ආත්මයි කියන සංකල්පය තුළ හිරවෙනහින්දා. එමනැත්තන් මේ ලෝකේහි අනිත්‍ය දුකානාත්ම කියන ස්වභභාවේ නිත්‍යයි සුකයි ආත්මයි කියන පැත්ව විතරක් අපි දකිනකොට අපිට ඒක අනිත් පැත්ත අනිත්‍ය දුකණාත්ම ස්වභභාවයට පත්වෙනකොට අපි අපේ හිතහදාගන්න ශක්තිමත් වෙන්නේ නෑ ඉළඟට නිවැරදි අවබොහෝදේ ඇති නොකරගන්න තා කල්ම වෙන්නේ පින්වත් නැවත නැවත සංස්කාර දුක සකස් වෙන එකයි නැවත නැවත සංස්කකාර දුක සකස්වනය එකයි. එනිසා නැවත නැවත මේ සංස්කහාර දුක සකස්කරනවාය කියල කියන්නේම පින්මත්නේ ඔබ හරියට සංස්කකාරයන් කියන්නේ අරටුවක් නැති කෙසිෙල් කඳක් වගේ කිස්සිම පැවැත්මක නැති දේවල්. දැම් බලන්න සමහර වෙලාවට ඔබමි යතහාර්ථයේ තේරුන්ගන්න බැරුව වටහාගන්න බැරුව. ඇහැට පේන රූප මමය මගේ මගේ ආත්මස්වභභාවය ගන්න පුළුවන් කියල මගේ ආත්මස්වභභාවයෙන් අරගෙන. මම මගේ මගේ ආත්මවසයෙන් අරගෙන පෙන්වත්නේ බාහිර ලෝකේ මිනිස්සු, තමන් ආදරයෙන් වැළඳගත්තාය ආසාවෙෙන් අල්ලගත්තදේවල්. තමන්ට අහිමි වෙලා යනකොට කොච්චරනං ඔබ හඬ ලඇත්ද. සංසාර පුරාවටම ඔබ තමන්ගේ මම මගේ මගේ ආත්මකොට ගත්ත දේවල් වෙනස් වෙලා යනකොට පෙන්වත්න සංසාරය ඔබ කොච්චර හඬ නැත්්ද. මේ සංස්කාරයන් වලට අහුවෙලා වහල් වෙලා ඒවාගේ අනිත්ති දුක්ඛ අනාත්ම ස්වභාවේ දකින්න බැරිවෙච්ච උබ මේ සංසාරය පෙන්වති කොච් මුලාුණද ඒ මුලාවීම තුළොබ මොන තරං හැඩුවද වැලපුනාාද. ඒ නිසා පෙන්වත්නේ හැම කෙනෙක්ම හොඳට වටහා ගන්න තේරුම් ගන්න අපි හැම කෙනෙකුටම මේ ස්වභභාවය තේරුන්ගන්න බැරිවෙන්නේම අපි හැමවෙලාවේම නිති සුකාත්ම කියන සංකල්පය මත අපි අපේ ජීවිතය පදනම් කරගන්න තාක් විතරයි. ැ සම්මයක් ප්‍රඥාව උපදවා ගත්තොත්, සම්මතය තුලෝබ සීලයක පිහිටල මේ මගේ අම්ම මේ මගේ තාත්තා මේ මගේ බිරිඳ. මේ මගේ දරුවෝ කියල ඕනොුන් අතර සමගියෙන් සතුටිින් සහනයෙන් යුතුකමිෂට කරගෙන ජීවත්වෙන ඇත්ත. හැබැයි පින්වත්නේ. මේ ලෝක යමක් වෙනස් වෙනවනං අහිමි වෙනවනං මට අයිංකරන්න වෙනවනං, මට අත්හරින්න වෙනවන මට අහිමි වෙලා යනවනම්. පෙන්වත්නේ මේ ලෝකෙ කුමක්ද අපිට මමය මගේ මගේ ආත්ම කොට සලකන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේම දවසක් අහනවා පින්වත් මහනෙෙනි. යම්පන අනිච්චං විපරිනාම ධම්මං කල්ලංනුතං සමනු පස්සිතුන්. මහනනිි මේ ලෝකේ අමක් තියෙනවා අනිති වෙලා යන වෙනස් වෙලා යන තමන්ගේ වසගේ පවත්වගන්න බැරි පෙන්වත් මහනෙනී ඔබ මොකද හිතන්නේ ඒතන් මම ඒ සෝ හමස්මි ඒ සෝමයත්තාහා මේලෝකයේ යමක් තියෙනවා වෙනස් වෙලා විපරිනාමයට පත් වෙලා මම මගේ මගේ ආත්මස්ුභාවේ තේරුන්ගන් තියාගන්න පවත්වගන්න බැරි මහනෙන ඔබ මකදෙහිතන්නේ. ඒක මමය මගේ මගේ ආත්මවසින් දකින්න පුළුවන්ද. ගන්න පුළුවන් එකක්ද කියල භාගිතඋන්හන්සය අහනෝ විමසනෝ. තැම්බලන් උණහසේ විමසනද අහනදි ඉතාම පින්වති සරල දෙයක්. මේ ලෝකෙ යමක් මටායිතිනැත්තං මගේ වසගේ පවත්ව ගන්න බැරිනම් මට අහිමි වෙලා යන දෙයක් නම් ඒක මමය මගේ මගේ ආත්මකොට ගන්න පුළුවන්ද. නෝ හේතක් බන්තේ ස්වාමීනිය එක එහෙම ගන්න බෑ. දැන් පින්වත්න දුකවිඳිනතාකල් දුකවිඳින්නේ, හඬනතාකල් හඬන්නේ වැලපෙනතාකල් වැලපෙන්නේ අන්කවර හේතුවක් වත් නිසානෙවෙයි. මමයයි මගේයි මගේ ආත්මයි මගේ වසගේහි. මට අයිති කියලා හිතාගන්න මාසන්තකයට ගන්න බැරිදේවල් සංසාරය පුරාවටමෝබ මමයි මගේ ආත්මය කියලා මේස්වභභාවයෙන් ගත්ත නිසාමයි දුක තමන්ට ඇති වනේ දුකසකස් වුනේ න දැහුොඳට කල්පනා කරල බලන්න ලෝකේහි මට කියල යමක් අයිති නැතිනං. මේ කියන රූපවේදනා සංඥා සංකහාරය කියන ස්කන්ද පංචකයත් මට අයිති නැත්තං. එළඟට මේ සරීරයත් මට ඕන විදිහට පවත්වගෙන යන්න බැරිනම්. පෙන්වත්න දැන් මේ සරීරය මේ පංචස්කන්දේ මට ඕන විදිහට පවත්වගෙන යන්න පුළුවන්නන්. මේ සරීරය මේ ස්කන්ද පංචකයේ වෙනස් වෙනවාට මේ පංචකාමයන් තම තමන්ට ඕනෝන විදිහට හසුරවගන්නට. නැත්තං මේ සරීරයේ ඇසකණනාස දිවසරීර ආද ඉන්ද්‍රියන්ටික තමන්ට ඕනෝන විදිහට පෙනවගන්න. අපි උත්සහවන්ත වෙන්නේම පින්වත්නේ. මතකතියාගන්න. මේ ලෝකේට අයිති නැතිදේවල් වෙනස්වෙන දේවල් තමන්ගේ වසගේයට ගන්න පුළුවන් කියල හිතන නිසයි. හැබැයි මේ ඇහැ ෂනයක්ෂනයක් පාසා වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ශරීරයත් සනයක්ෂණයක් පාසා වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒක තේරුම්ගන්න උත්සාහවන්ත වනුත් යම්ශ්‍රාවකය තමන්ගේ හිත තුළ, මේ කියන පංචුපාදානස්කන්දේ නිසාහෝ තමන්ගේ රූපයත් බාහිරිින් තමන් ඇහැටපේන දකින රූප ශබ්ධ ගන්ධ රසි ස්පර්ෂ. මේ එකම පංචකාමයක් නිසාවත්න් තමන්ගේ සන්තහානයහි රාගදේශමූහ ආදී කෙලෙස් ඇතිකරගන්නෙ නෑ. ඇයි කෙලෙස් ඇතිකරගන්න ඇත්ති එයාහිතනවා එය කල්පනා කරනවා, මම මේ ලෝකේ යම් රූපයකට ආශාවෙන් බැඳිනවාද. එයාශාවෙන් බැඳින රූපයි ස්වභභාවේම මේකනං අනිත්‍යවෙලා යනීකක් නං දුක්සභාාවෙන් යුක්තකක් නං අනාත්ම ස්වභභාවෙන් යුක්තකක් නං, මේ ලෝකේ මමවත්මට අයිති නැති කල. මමයයි මගේ ඇයි මගේආත්ම ස්වභාාවයයයි මේලෝකෙ සියල්ල මගේ වසගේ පවත්වගන්න බැරිනං. වසගයට ගන්න බැරි පවත්වගන්න බැරි. තාවකාලිකව පමණක් අපිට සහනය සැනසිල්ල ගෙනල්ල දෙන දේකට මම බැඳෙන්නේ නෑය කියල අන්න එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකුට පෙන්වතිමේ සංස්කාරයන්ගේ ස්වභාවය? අනිත්‍යේ දුක්ඛනාාත්ම වසෙන් දකින ශ්‍රාවකයා කොයිම වෙලාවකවත් රූපවේදනා සංඥා සංකාර, විඤ්ඥානකන ඉස්කන්ද පංචකටම ඇලෙන්න්නේනෑ. තොර බේප් ස්කන්ධ පංචකයෙන් අපි අද අවධාරණය යොමු කරපු රූපය නැත්තම් මේ කයපිළි බඳව භාග්‍ය තුන්හසේ මෙතනදි කරන විග්‍රහහිදීත්. භාග්‍යතුන්වහසේ අවධාරණය කරනවා. අනිත්‍ය දුක්ක අනාත්ම වසයෙන් මේ කයෙහි ස්වභාවේ දකින ශ්‍රාවකයා, නිබ්බින්ඳං පුළුවන් තරං රූපය කෙරෙහි කල කරෙනවා. තමාගේ ඇයි සම්මත කර ගත්ත මම මගේ කොට ගත්ත බාහිරලෝකයේ ඇති සියලු රූපයන් පිළිබඳව, සම්යක් ප්‍රඥාව උපදවාගන්න ශ්‍රාවකයා, රූපයහි පිළිබඳව කලකිරෙනවා. කලකිරන්න කලකිරෙන්න්න කලකිරණ දෙයක්ත් එෙක්ක ඇලෙන්නේ යන්නෙ නෑ. ඇලෙන්න්නේ නැති තැන ගැටෙන්න්නේ නෑ. ගැටෙන්න්නේ නැතිතැන මිදීම තියෙනවා මිදීම එන කොට පින්වත්න තමන් මිදුනාය කියන උතුම් තත්ත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එලෙස්සිෙන් කටයුතු කරන්නට ලදමී මුොහොත තුළ, මෙතෙක් වේලාවන් ඇසූමේ දේශනා විවරණයම පින්වත්නී ඉතාම කෙටියෙන් සැකවින් පුංචියයට පින්වත්නී තමන්ගේ ජීවිතයට එක ආදර්ශයක් ධරම උපදේශයක් විදිහට ගන්න. ඒ අවධානය ඔය ඇත්තන්ගේ මේ දේශනාවට යොමු කර ගත්තුත් යොමුකර ගත්තහායනං ඔබට පින්වත්නී මේ සමස්ත දේශනාවෙන්ම මෙන්න මේ පුංචිපනිවෙඩේ ජීවිතයට ගන්න. යමක් මමනවෙයිනන් මගේ නොවයිනම් මගේ වසගේ පවත්වගන්න බැරිනම්. සියල්ල අනිත්්‍යදුක්ක අනාත්ම ස්වභභාවෙන් යුක්තනං. වෙනස් වෙන දේට, අත්හරින්න වෙන දේට, අතෑරෙන දේට, අහිමිවෙලා යන දේට, මම මගේ හිතින් ඇලීම් ගැටී මැති කරගන්නේක. නිවැරදි ආර්ය ශ්‍රාවකයෙක් නං ආර්ය ප්‍රතිපදාාවක් අනුගමනය කරන කෙනෙක් නං. ඒ ස්වභාාවේ ඇති කරගන්න අවශ්‍ය නැහැ. සියල්ල පිළිබඳව වෙනස් වන ස්වභාවේ තේරුම් අරගෙන යමක් වෙනස් වෙනකුට ය දුකක් නං, වෙනස් වෙලා දුක් සහගත තත්ත්වයක පවතින දේවල් මමයැයි මගේ යැයි. මගේ ආත්මස්වභභාවේ මගේ වසගේ පවත්වගන්න බැරිබව, සම්යක් ප්‍රඥාව උපදවාගෙන. පෙන්වත්න පුළුවන් තරං සංස්කාරයන්ගේ නිරෝධහේ පිණිස කටේතු කරන්න. එලෙසින් කටයුතු කරන්නට ඔබැ හැම දෙනාටම මේ දේශනාව ගැන තවදුරටත් හිතන්න විමසන්න. දේශනාවේ ධරම උපදේශය ගැන හිතන්න. විමසන්නට ඔබේ විමර්ෂණ බුද්ධට ඉඩ තබමින්. දේශනාව මෙතකින් නිමා කරනවා. එසින් කටයුතු කරන්න හැම දෙනාටම ධර්මාව බෝධය සැලසේවා. අද මේ උතුම් දායකත්වේ දරණ දේශනාවට සනත්ප්‍රියන්තද සිල්වා බිරිඳ සහදූ දරුවන් සචින්තද සිල්වා ඇතුළු සුමනාවත සිිල්වාමෑණියන් අරමුණ බලාපොරොත්තු අකුට සලකනෝ පරලෝ සැපත් ලයිනර්ද සිල්වා මහතාට ප්‍රද ල්වා මහතාටත් ප්‍රියසීලේ විතානගේ ගංගා ශ්‍රයාානිද සිල්වා නන්දා කොඩිතුවක්කු ඉන්ද්‍ර කොඩිතුවක්කු මහත්මේ ඇතුළු තමන්ගේ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පුුණයාානමෝදනා කරන්න ධර්මස්්‍රවන පින ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට නිවන් පිනිස්ස උපකාර වේවායේ සාධූ කියමින් ප්‍රාර්ථනා ඇති කරගන්න සදේවක ලෝකේ ආර්යස්ශ්‍රාවක පින් හැමති දෙවියෝද, සතුරු සිතින් පින් අනුමෝදං වේවා. ලක් දෙරනත් බුදු සසුනත් පින් නැති ඔබවත් සුරකිත්වා දෙවියන්ටත් නිෙවීම පිණිස ධර්මස්්‍රවන කුසල් උපකාරවේවා. දායකත්වේ ගත්ත සනත්ප්‍රියන්ත මහත්මායඇතුළු නම් සඳහන් කළ හැම දෙනාටමත් මේ දේශනාවන් මුළු ලෝකේටම විවර කරන්නට. අල්්‍යයාාන මිත්‍රත්වයෙන් ඔබහායකතු වන පරම පූජනීය පින් නැති, ගලිගමුෙන් ඥාන දීපස්වාමීින් වහන්සේටත් ලොවපුරා ගුණපුරන මහසඟරුවනටත් මෙත්කාරය මණ්ඩලේ සෑමසේරු දෙනාට මතුන්. ධර්මස්්‍රවනය කළොබටත් දෙසූ මටත් අපි කාටත් බුද්ධාදේරත් නත්‍රය අනංතාශිර්වාදයෙන් නිදුක් නිරෝගීස්ුව චිරජීවනය සැලසේවා ධර්මාවබෝධය ඇති වේවා. ගෝර කටුක් සසරින් අත්මිදේ හැකි තරම්මික්මනින් ගෞතම බුදු සසුන තුළදිම සැප සහගත ප්‍රතිපදාවකින්ම අමානිවරින් සැනසෙන්න මේ උතුම් කුසල් හේතුවේවා වාසනාාවේවාවේවා කියන අදිශ්නානයෙන් සාධකාර පවත්වන්න. ආකා සට්හා්චබුම් මට්හා දේවානාගා මහිද්දිිකා. පන්තං අනුමු දිත්වා චිරන් රක්හං තුළුක සාසනං චිරන් රක්හංතු දේශනං චිරන්රකහං තුමං පරංති ධරමස්ශ්‍රවනයෙන් හැම දෙනාටම නිවං සුව සැලසේවා. සදෝ සදෝසාදෝ අද වටිනා සධර්මදේශනාව නිසි ධර්මහපෝධයකින් යුතුව අර්ථ වතනෙස සිදුකරඔවු අපගේ පින්වන්ත ස්ුවම් දැන් වහන්සේ වන අවසරයි අපි නත්පුූච්චපාද ගල්ලෙල්ලේ ප්ඥාසාගරගේ පින්වන්ත ස්වාමින්දයන් වහන්සේට මේ සසුන් කෙතා ස්වද්ධන්නට මේ සම්බුදු සසන මෙලක් දෙරන බබල වන්නට ධර්මයෙන් බබලවනිරුන් වහන්සේට ශක්තිය දහිරවය ලැබේවා තවත් ජනී ජනහදවත් ධර්මයනි සූපත්් කරණටුන් වහන්සේට නිදුක්නීරෝගාශයවාදෙහම ලැබේ වායි කියල හැම දෙනම් සාධ කාර්ලපාදමෙන් ප්‍රාත්ථනා කරමෝ. සාධෝසාධෝසාදෝ. අද නිලෙස සජීවීව ඔබතගෙනාවමනිසදධර්ම දේශනාව ශ්‍රවනය කරවූ ලක්වැසි ලෝවැසි ඔබ සීරු දෙනාටමත් තුමෝ ධර්මාබෝදේම ලැබේවායට අත්තනායිකරමින් අද මේ සදධර්ම දේශනාව මෙලෙස්සභයතකිනේ මස් සඳහා පෙන් බර දායිකත්වයගෙන කටයතු කරාව. ජකේ සනත්ත ප්‍රියන්තද ಸිල්වා මහත්මා, බෙරිින්ද සහ දූදරුවන් සචින්තද සිිල්වාඇතුළූ පෞල සලො දෙනා සහ, සමනාවතයේ සිල්ලවා මෑැනියන් ප්‍රධාන ඒ සියලු දෙනාටම අප නෙදුක් නේරෝගා ශිර්වා දහෙම ලැබේවා සියලු දෙනාටම බුද්ධහ දම්ම සංඝයන ත්‍රිවිතරත්නය අශිර්වාදයත් රැකවරණය අත්ත ලැබේවායි අපි ප්‍රාත්ථනායි කරනවා. සියල්ලුල් ලෝක සත්හෝ නෙදුක්වෙවා නේරෝගවෙතුවා සෝපත්යෙත්වායි ප්‍රාත්ථනායි කරමින් සෝදන වන්නේ සජීවීවෝබයතගනාමි උතුම් වටිනා සදධර්ම දේශනාව නිමාකරමින් ඔබගේ නිවහණින් සම්ගෙනයනටයි. තවත් මෙවැනිම වටිනා සදධර්මදේශනාවක් ඔබහිතගෙනීමේ බලාපොරොත්තුව ඔබට ලබාදමෙන් අප සම්ගන්නම් සිරුදනාටම සම්මා සම්මුදු සරණයි.